අද මම ඔයාට පැටිස් රෙසිපි එකක් කරන්න ආවා. මේකේ විශේෂත්වය තමයි මම මේකට බිත්තර, බටර්, ඒ වගේම බේකින් පවුඩර්, බේකින් සෝඩා කිසිම දෙයක් පාවිච්චි කරන්නේ නැහැ. අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින්, අඩු තෙල් ප්‍රමාණයකින් මේ ලොක්ඩවුන් කාලයට ගැලපෙන රෙසිපි එකක් තමයි මම අරන් ආවේ. ඉතින් අපි බලමු කොහොමද මේක කරගන්නේ කියලා. මුලින්ම මම පැටිස් එකේ ෆිලින් එක හදා ගන්නවා. ඉතින් ඒකට ඔයාලට කැමති දෙයක් දාගන්න පුළුවන්. මම දාගන්න වෙජිටබල් ෆිලින් එකක්. තෙල් මේස හැඳි දෙකක් විතර දාලා ඒකට හීනියට කපාගත්ත සුදු ලුණු බික් දෙක තුනකුයි කරපිංචා ටිකකුයි දානවා. ඊළඟට ඒකටම පොඩි කුරුඳු කැල්ලකුත් දාගන්නවා. දැන් මේ තුනම හොඳට තෙල් එකේ බැදෙන්න දෙන්න ඕනේ. මේ ටික පොඩ්ඩක් මෙහෙම බැදෙද්දි මම මේකට අමු මිරිස් කරලත් දානවා හීනියට කපලා. මේ වගේ හොඳට තෙල් එකේ බැදගන්න. ඊළඟට මම බීලුණු ගෙඩියක් දාගන්නවා හීනියට කපාගත්ත. එක තෙල් එකේ බැදෙන්න දෙනවා. මේ ඔක්කොම හොඳට තෙල් එකේ බැදුනට පස්සේ මම මේකට ලීක්ස් ටිකක් දාගන්නවා. ලීක්ස් එකත් පොඩ්ඩක් තෙල් එකේ බැදෙන්න දෙනවා. ඊළඟට මම මේකට කැරට් අලයක් ග්‍රේට් කරගෙන දාගන්නවා. ඊට අමතරව ගෝවා ටිකක් දාගන්නවා. ගෝවා ටිකක් මම වැඩිපුර දාගන්නවා. එතකොට හරි රසයි. ඉතින් ඔයාලට මේකට බෝංචි, අල, තව කැමති එළවලු වර්ගයක් උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේකට සැමන්, චිකන්, මාළු ඒ වගේ දෙයක් උනත් දාගන්න පුළුවන්. ඊළඟට මම මේකට කැලිඹිරිස් තේ හැඳි එකමාරයි, ගම්බිරිස් තේ හැඳි භාගයයි, ලුණු තේ හැඳකුයි දානවා. දාලා ඉවර වෙලා ඒ ටිකත් කලවම් කරගන්නවා. දැන් මේ ටික ඔක්කොම පොඩ්ඩක් තෙල් එකේ බැදෙන්න දෙනවා. අන්තිමට මම මේකට තක්කාලි සෝස් මේස හැඳක් විතර දාගන්නවා. තක්කාලි සෝස් දාගන්න එක අනිවාර්ය නේ. තක්කාලි සෝස් වල කැමති නම් දාගන්න පුළුවන්. තක්කාලි සෝස් දැම්ම මම පොඩ්ඩක් අර කඩේ රසක් එනවා. ඒක නිසා තමයි මම තක්කාලි සෝස් දාගත්තේ. තක්කාලි සෝස් දාගත්තට පස්සේ අපිට ලිප ඔෆ් කරගන්න පුළුවන්. මම එළවලු ගොඩාක් තඹගන්නේ නැහැ. බාගෙට වගේ තමයි බෙදගන්නේ. එතකොට මේක හරි රසයි. දැන් මේක ලිප ඔෆ් කරපු ගමන් මම මේක මේ වගේ වෙන භාජනයකට දාගන්නවා. ඉතින් ඔයාලට පේනවා ඇති මට මේ ෆිලින් එක හදාගන්න ඇත්තට විනාඩි 5ක්වත් ගියේ නැහැ. හරි ඉක්මනින් ලේසියෙන් හදාගන්න පුළුවන්. දැන් අපි ඩෝ එක හදාගන්නේ කොහොමද කියලා බලමු. මේ පැටිස් ඩෝ එකේ විශේෂත්වය තමයි මම මේ ඩෝ එකට අල දාගන්නවා. ඒක නිසා තමයි අපිට ඉක්මනට හරිම සොෆ්ට් එකට මේ පැටිස් එක හදාගන්න පුළුවන්. මෙතන තඹගත්ත අල ග්‍රෑම් 160ක් තියෙනවා. මම ඒක මේ වගේ හීනියට ග්‍රේට් කරගන්නවා. ඔයාලට ග්‍රේට් එකක් නැත්නම් අතින් මේක පොඩි කරගන්නත් පුළුවන්. ග්‍රේට් කරගත්තාම හරි ඉක්මනින් අපිට මේක අනා ගන්න පුළුවන්. ඊට පස්සේ මේකට මම පාම්පිටි කෝප්පයක් දාගන්නවා. පාම්පිටි ග්‍රෑම් 130ක් විතර තියෙනවා. ලුණු තේ හැඳකුත් දාගත්තා. දැන් දාලා ඉවර වෙලා මේ ටික ඔක්කොම හොඳට අනා ගන්න. හොඳට මතක තියාගන්න මේ ඩෝ එකට අපි වතුර දාගන්නේ නැහැ. වතුර පොඩ්ඩක්වත් නැතුව තමයි අනා ගන්නෙ. අර අලයකේ තියෙන තෙතමනේ අපිට මේ ඩෝ එක හරියම සොෆ්ට් එකට අනා ගන්න පුළුවන්. මේ වගේ හොඳට අතින් අනා ගන්න. අන්තිමට මාට මේ වගේ හොඳ ඩෝ එකක් ඇවිත් තියෙවි. මේකත් විනාඩි 2ක් විතර පොඩ්ඩක් අතින් නීට් කරගන්න. ඔන්න අපි ඩෝ එක හදාගෙන ඉවරයි. දැන් මම මේක රවුම් අටකට හදා ගන්නවා. ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට හදා ගන්න පුළුවන්. දැන් මේ වගේ පාම්පිටි ටිකක් දාලා ඉස්සෙල්ලාම එක බෝලේ ගානේ මේ වගේ අතින් හොඳට නීට් කරගන්න. ඊට පස්සේ රෝලින් පින් එකකින් හරි පිරිසිදු වීදුරු බෝතලයකින් හරි මේ වගේ රවුම් හදා ගන්න තියෙන්නේ. ඉතින් ඔය හොඳට මතක තියාගන්න මම මේකට තෙල් අඩුවෙන් පාවිච්චි කරන නිසා මේ පැටිස් එක පොඩ්ඩක් පළලට හදනවා. එතකොට අපිට මේක හරි ඉක්මනින් ෆ්‍රයි කරගන්න පුළුවන්. අපි සාමාන්‍ය හදන පැටිස් අච්චෝ නැතුව මේ වගේ ටිකක් ලොකු බෝතල් මූඩියක් පාවිච්චි කරොත් ඔයාලට මේක හරි ලේසියෙන් හදාගන්න පුළුවන්. ටිකක් පළලට හදාගන්න ඕනේ. එතකොට තමයි මේක හොඳට ෆ්‍රයි වෙලා එන්නේ. දැන් මේ විදිහට මම රවුන්ඩ් ටික ඔක්කොම හදාගත්තා. අපිට මේකෙන් පැටිස් 7ක් 8ක් විතර හදාගන්න පුළුවන්. දැන් මේ වගේ සාමාන්‍ය පැටිස් එක වගේ ෆිලින් එක දාගන්න තියෙන්නේ. මේ වගේ දාලා අතින් මෙහෙම තද කරලා ඊට පස්සේ ගෑරුප්පෙන් මේ වගේ අයින සීල් කරගන්න. මේ වගේ ෆ්ලැට් විදිහට හදාගන්න. ගොඩාක් ෆිලින් එක ඇතුළට පුරව ගන්නත් එපා. මේ විදිහට මම අනිත් ඒවාත් ඔක්කොම කරගන්නවා. ඇත්තට මම මේ පැටිස් එක බේක් කරන්න ට්‍රයි කරේ නැහැ. ෆ්‍රයි කරලා විතරයි බැලුවේ. ඔයාලට ඕනනම් මේ වගේ ඩීප් ෆ්‍රයි කරගන්නත් පුළුවන්. දාලා දෙපැත්තම හොඳට ලයිට් බ්‍රවුන් කලර් එකට ආවට පස්සේ අපිට මේක අයින් කරගන්න පුළුවන්. මේ වගේ එහෙම නැත්තම් මේක කරනවා වගේ ෂැලෝ ෆ්‍රයි කරගන්නත් පුළුවන්. මේ විදිහට තෙල් පොඩ්ඩක් දාලා අපි මේ පැටිස් එක තියාගන්නවා. මම අර කලින් කිව්වා වගේ මේක ගොඩක් උස්සර නැතුව පළලට හැදුවාම අපිට මේ ෆ්‍රයි කරගන්න ලේසියි.
එක පැත්තක් බැදුනට පස්සේ මම මේ විදිහට අනිත් පැත්ත හරව ගන්නවා. දෙපැත්තම හොඳට ෆ්‍රයි කරගන්න. ඒ වගේමයි මේක යට කොටසත් මේ වගේ පොඩ්ඩක් තෙල් එකේ බැද ගන්න ඕනේ. දෙපැත්තම හොඳ গোল্ডන් කලර් එකට ආවට පස්සේ මේ වගේ අපිට මේක අයින් කරගන්න පුළුවන්. ඔයාලට මේක තව ටිකක් වෙලා ෆ්‍රයි කරගන්නත් පුළුවන්. මේ තියෙන මම එහෙම හදාගත්ත පැටිස් ටික. මේ තියෙන මම ඩීප් ෆ්‍රයි කරලා හදාගත්ත පැටිස් එක. අපි බලමු මේක ඇතුලේ කොහොමද කියලා. ඇත්තට මේක හරිම රසයි. රසෙන්න කන්න හරිම රසට තියෙන. අපි බිත්තර බටර් පාවිච්චි කරේ නැහැ කියලා. මේක ලොකු වෙනසක් නැහැ. හොඳට තියෙනවා. ඉතින් මම හිතනවා ඔය රෙසිපි එකටත් කැමති වෙයි කියලා. ඔය මේකට කැමති නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. මාව තාම subscribe කරේ නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. මේ වගේ ලේසි රෙසිපි එකක් කරගෙන මම ඔයාලව හම්බෙන්න ආයෙත් එන්නම්. ඔයාලට සුබ දවසක්.